අද අපේ රට මුහුණ දෙන අද්විතීය ආර්ථික අර්බුදයෙන් ගොඩේම සඳහා එක් කරුණක් ඉතාමත් පැහැදිලි වෙනවා. ඒ කරුණ තමයි අපිට මේක හුදකලාව තනියෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අපිට ජාත්‍යන්තරයේ සහයෝගය අනිවාර්යෙන් අවශ්‍ය වෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලෝක බැංකුව GSP Plus සහනය විදේශීය රටවල් වල හොඳ හිත සහයෝගය අත්‍යවශ්‍ය වෙනවා. ඒක ඉබේම ලැබෙන්නේ නැහැ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. මූලික කොන්දේසිය තමයි මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී තහවුරු වෙන්න ඕනේ. ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රමිතීන්ට අනුකූලව මේ රට පාලනය වන්න ඕනේ. එසේ නැතිනම් ජාත්‍යන්තරයෙන් අපි අපේක්ෂා කරන සහයෝගය අපිට කිසිසේත් ලැබෙන්නේ නැහැ. ඒ සම්බන්ධයෙන් තීරණාත්මක සාධකය වන්නේ මැතිවරණ. නිසි කලට මැතිවරණ පැවැත්වෙන්න ඕනේ. මැතිවරණ චේතනාන්විතව කල් දමන නොපවත්වන රටක් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රමිතීන්ට අනුකූලව පාලනය වන රටක් හැටියට කිසිසේත් පිළිගන්න පුළුවන් කමක් නැහැ. ගිය සතියේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි විරුද්ධ පක්ෂයේ සියලුම පක්ෂ හා කණ්ඩායම් මැතිවරණ කොමිෂන් සභාව හමු වීමට ගියා. කොමිෂන් සභාවේ සභාපති පුංචේවා මැතිතුමා හා කොමිෂන් සභාවේ සමාජිකයන් අපිට පැහැදිලි ප්‍රතිග්‍රහාවක් දුන්නා. ඒගොල්ලෝ කිව්වා දැඩි අදිෂ්ඨානය තියෙනවා පළාත් පාලන ආයතන මැතිවරණ නිසි කලට පැවැත්වීමට. හැබැයි එක කරුණක් ගැන අපි තෘප්තියට පත්වන්නේ නැහැ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. මැතිවරණ කොමිෂන් සභාව අපිට කිව්වා ඒගොල්ලන්ට ව්‍යවස්ථානුකූල බලයක් තිබෙනවාද මේ මැතිවරණය පවත්වන්න. ඒ ගැන නීති උපදෙස් අපේක්ෂා කරනවා කියලා නීතිපතිතුමාගෙන් නීතිපතිතුමාට ඒ සම්බන්ධයෙන් ලිපියක් දීලා තියෙනවායි කියලා. මම හිතනවා ඒක සම්පූර්ණයෙන් අනවශ්‍ය වැරදි ක්‍රියාදාමයක් කියලා. නීති තත්ත්වයේ ඉතාමත් පැහැදිලි. 21 වන සංශෝධනය ක්‍රියාත්මක වෙච්ච දා සිට කොමිෂන් තවදුරටත් නැහැ. හැබැයි අන්තර්කාලීන විධිවිධානයක් තියෙනවා. සංක්‍රාන්තියේ විධිවිධානය. ඒ අනුව ඉතාමත් පැහැදිලි අලුත් කොමිෂන් සභාව පත්වන තුරු ඉස්සෙල්ලා තිබිච්ච කොමිෂන් සභාවට පූර්ණ බලතල තිබෙනවා. සියලුම වගකීම් කිසිම අඩුපාඩුවක් නැතිව සම්පූර්ණ වශයෙන් ඉෂ්ට කිරීමේ යුතුකම වගකීම ඒ කොමිෂන් සභාවට භාර වන බව අන්තර්කාලීන විධිවිධානයෙන් බොහොම පැහැදිලිව සඳහන් වෙනවා. ඒ වගේම ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දුව වලින් ඒ නීති තත්ත්වය ඉතාමත් පැහැදිලිව ප්‍රකාශ වෙලා තියෙනවා. මාක් ප්‍රඩාන්දු විනිශ්චයකාරතුමා ප්‍රකාශ කරලා තිබෙනවා ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කරන්න පුළුවන් හැම දෙයක්ම කරලා තිබෙනවා ස්වාධීනත්වය ලබා දීමට මැතිවරණ කොමිෂන් සභාවට. කිසිම කෙනෙකුට යටත් වන්නේ නැතුව කාගේවත් අනුමැතිය අවශ්‍ය නැහැ. අභිමතය තියෙන්නේ කොමිෂන් සභාවට පමණයි. කොමිෂන් සභාවේ කාර්යභාර ඉෂ්ටු කිරීම සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබා දීමට රජයට පූර්ණ යුතුකමක් තිබෙනවා. එතන මැතිවරණ කොමිෂන් සභාවේ මූලික කර්තව්‍ය තමයි නිසි වේලාවට මැතිවරණ පැවැත්වීම. එම නිසා නීතිපතිතුමාගේ උපදෙස් ලබා ගැනීම කිසිසේත් අවශ්‍ය වන්නේ නැහැ. අනෙක ගරු නියෝජ්‍ය කතානායකතුමනි නීතිපතිතුමා කියන්නේ රජයේ ප්‍රධාන නීති නිලධාරියා. නීතිපතිතුමාගේ අදහස හෝ මතය කිසිසේත් බලාත්මක මතයක් වන්නේ නැහැ. අනන්ත අප්‍රමාණ අවස්ථා තියෙනවා නීතිපතිතුමා යම්කිසි මතයක් ප්‍රකාශ කරලා තියෙනවා ඒ මතය ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉදිරියේ අභියෝගයකට ලක් වෙලා තියෙනවා. ඊට පස්සේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ප්‍රතික්ෂේප කරලා තිබෙනවා. ගරු අලි සබ්රි ජනාධිපති නීතිඥතුමා එමතුමා ඒ දන්නවා. අනන්ත අප්‍රමාණ අවස්ථා තියෙනවා නීතිපතිතුමා ප්‍රකාශ කරපු මතය සහ මුලින්ම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරපු අවස්ථා ඕනෑ තරම් තිබෙනවා. එනිසා අපි පැහැදිලිව කියන්ට කැමති ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේකත් ක්‍රමවේදයක් හැටියට පාවිච්චි කරනවා නම්
මැතිවරණ පැවැත්වීමට තමයි මැතිවරණ කොමිෂන් සභාව තියෙන්නේ. අන්තර්කාලීන වගන්තියන එක මොනවට පැහැදිලි වෙනවා. හැබැයි නීතිපතිතුමාට මේක යොමු කළා නීතිපතිතුමාගෙන් උපදෙස් ලබාගෙන ඒකේ මුවාවෙන් පළාත් පාලන ආයතන මැතිවරණ කල් දැමීමට උත්සාහ දරුවොත් ක්ෂණිකව අපි ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවට ගිහිල්ලා ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ප්‍රතිකර්ම අපි ලබා ගන්නවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. එවැගේම රජයේ අනුගමනය කරන ක්‍රියාදාමයේ තව මූලික දෝෂයක් අපි දකිනවා. දැන් ගරු අග්‍රාමාත්‍යතුමා ඕඩර් ප්ලේස් කරු නියෝජ්‍ය කාර්ක සභා සභාපතිව මූලාසනයට. Honorable member, please continue. Karu Mula Sanaruda Mantritumani Andu May Sambandin, Bativer and the Indicatum Kaldemimeter, Anugamanakan Kriya Marge, Api Tava Pahedili, Doshe, Lakino. Etamai Karu Agrama Tituma, Vishabar, Amatuma, Hetiator, Mahinda Deshapri, Metutumage, Pradhana Twain, Seema Nirna Commission Sabaha, Patkala Tiano. අපි මේ සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥයන් කීප දෙනෙක් සමග සාකච්ඡා කරලා තියෙනවා. මේ කාරණේ අපි ගැඹුරින් අධ්‍යයනය කරලා තියෙනවා. අපි සෑහීමකටපත් වෙනවා. අගමැතිතුමාට ඒ පියවර ගැනීමට නිත්‍ය අනුකූල බලයක් නැහැ කියලා. සීමා නීර්ණ කමිටුවක් දැනටමපත් කරලා තියෙනවා. එතුමාටපත් කරන්න පුළුවන් සීමා නීර්ණ කමිටුවක් නෙමෙයි සමාලෝචන කමිටුවක්. මේ මහින්ද දේශප්‍රිය මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පත්කරන ලද සීමා නීර්ණ කමිටුව නිත්‍යානුකූල කමිටුවක් නෙමෙයි. ඒකට නිත්‍යානුකූල වළංගුභාවයක් හෝ බලයක් නැහැ කියන එක තමයි අපේ මතය. අනේක මූලාරසුනාරුද මන්ත්‍රීතුමනි හරි පුදුම දේවල් වුණත් මේ සම්බන්ධයෙන් වෙලා තියෙනවා. අලිසබ්බේ ඇමතුමා ඒ ගැන දන්නවා මම හිතන්නේ. ඔක්තෝබර් 17 වෙනිදා देवल हतरक पुना अपेराटे इतिहासे कवदक्कात आंडुए दिपार्तमेंतु क्षणिकव इतामत इक्मनीन मे विदेट कटयुतु करला नै. ऑक्टोबर 17 वेनदा महाभांडागारे जनाधिपति कार्यालयट लिपियक लिव्वा पलात पालन आयतन मंत्री वरुन 8000 कुंगाक वैडी एक नडत्तु करन्न बै ए संबंधेन यम किस पियवरक गतयुतुई किला. ए दवसेम ऑक्टोबर 17 वेनदा महाजन පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්තුමා ඒ විදිහටම ලිපියක් යොමු කළා. ඒ කරුණම සඳහන් කරමින් ජනාධිපති කාර්යාලයට එදාම ඔක්තෝබර් 17 වෙනිදා සීමා නීර්ණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මැතිතුමා ඒ විදිහටම ලිපියක් යොමු කරනවා. මේ අවශ්‍ය වැඩ කටයුතු මේ 8000 සංඛ්‍යාව අඩු කිරීමට අවශ්‍ය වැඩ කටයුතු ඉතාමත් ඉක්මනින් කිරීමට එතුමන්ලාට පුළුවන් කමක් තියනවා කියලා. එදාම ඔක්තෝබර් 17 වෙනිදා කැබිනට් මණ්ඩලය මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළා තීරණයක් ගන්නවා. මේක අද්විතීය සිදුවීමක් ගරු මූලාසනාරණ මන්ත්‍රීතුමනි ශ්‍රී ලංකා ඉතිහාසයේ මේ වගේ දේවල් සාමාන්‍යයෙන් නම් මාස 6ක් අවුරුද්දක් යනවා. පැය 24ක් තුල මේ හතරම සිදුවුණා එකම දවසක ඔක්තෝබර් 17 වෙනිදා ලෝක වාර්තාවක් අපේ රටේ කිසිම සැකයකින් තොරව ශ්‍රී ලංකාවේ වාර්තාව. ඉතින් ඕනෑම කෙනෙකුට පේනවා මොකද්ද මේ කරන්න හදන්නේ කියලා. 8000 4000ට බස්සන එක නෙවෙයි මේ කරන්න හදන්නේ. ඕනෑම උපරවැටියක් හරහා මේ මැතිවරණය කල් දැමීමට කරන්න පුළුවන් හැම උත්සාහයක්ම දැරීම. අපි පිළිගන්නවා 8000 වැඩි 4000කට අඩු කරන එක හොඳයි. කවුද 8000 කරේ? වර්තමාන ජනාධිපතිතුමා අගමැති හැටියට ඉන්නකොට තමයි මේක කරේ. කවුද ඒ කමිටුවේ සභාපති හැටියට හිටියේ? වර්තමාන අග්‍රාමාත්‍යතුමා දිනේෂ් ගුණවර්ධන මැතිතුමා. ඉතින් එදා කරපු දේ දැන් ආපසු හැරවීමට තමයි මේ උත්සාහය. අනේක තමයි මේක අලුත් දෙයක් නෙමෙයි. 2017 මේ තීරණය ගත්තා. 2018 ඒක ක්‍රියාත්මක වුණා. ඒතර සම්පූර්ණ අවුරුදු 4ක් මේ පළාත් පාලන ආයතනවල මන්ත්‍රීවරුන් 8000ක් හිටියා. අවුරුදු 4ක් අදයේ වෙච්ච දෙයක් නෙමෙයි. ඉතින් නිින්දෙන්න කිට්ටා වගේ
संशोधने ගරු මන්ත්‍රීතුමනි අකණ්ඩව සිදු වෙන දෙයක් මැතිවරණයට ඉස්සෙල්ලත් පස්සෙත් ඒක සිදු වෙනවා හැබැයි මැතිවරණ නීති වෙනස් කරන මුවාවෙන් මැතිවරණ කල් දැමීමට අපි කිසිසේත් ඉඩ තියන්නේ නැහැ දැන් මේකමනේ කරේ පළාත් සභා මැතිවරණය අවුරුදු 3ක් මේ රටේ මහජන ඡන්දයෙන් පත්වෙච්ච එකම මන්ත්‍රීවරයෙක් අද මේ රටේ පළාත් සභාවක නැහැ එකම මන්ත්‍රීවරයෙක් නැහැ එතකොට සර්වජන ඡන්ද බලයට මොකක්ද උනේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වල මොකක්ද උනේ? ගරු විදේශ අමාත්‍යතුමා දන්නවා 13 වෙනි සංශෝධනයේ අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අන්තර්ගත කොටසක් අපි ඒක කුණු කූඩේට දාලා තියෙනවා. ලෝක ඉතිහාසයේ කවදාවත් එහෙම දෙයක් වෙලා නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික කොටසක් එක වචනයක් සංශෝධනය කරන්නේ නැතුව පාර්ලිමේන්තුවට ගේන්නේ නැතුව අහෝසි කරලා තියෙනවා. අවශ්‍ය කිරීමන මොකද්ද පාවිච්චි කරපු ක්‍රමවේද මැතිවරණ උපවැත්වීම මැතිවරණ උපවැත්වීම හරහා ශ්‍රී ලංකා ආණ්ඩුකර ව්‍යවස්ථාවේ මූලික කොටසක් අමු අමුවේ සාමුලෙන් උල්ලංඝනය කළා කියනවා මොකද්ද ඒකේ ප්‍රතිඵලය අද සියලුම පළාත් සභාවල කාර්යභාරී ඉෂ්ට කරන්නේ නිලධාරීන් නිලධාරීන් ආණ්ඩුකාරතුමා ප්‍රමුඛ නිලධාරීන් එතන මහ ජනතාවට අයිතියක් නැහැ තමන්ගේ ඕනෑපාකම් තමන්ගේ අවශ්‍යතා තමන්ගේ ඡන්දයෙන් පත්වෙච්ච නියෝජිතයන් හරහා ඉෂ්ට කර ගැනීම. Honorable member you have one more minute. Yeah. දැන් ඒකමයි කරන්න බලාපොරොත්තු වෙන්නේ පළාත් පාලන ආයතන වලට. අන්තිමන මම තමුන්නාන්සේට ඉතාමත් ගෞරවයෙන් කියනවා මේකම කරන්න හදයි පාර්ලිමේන්තු මැතිවරණ. ඇයි තර්කේ වළංගුණාන් පළාත් සභා සම්බන්ධයෙන් මේ තර්කයේ වළංගුනම් පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් මේ තර්කයේ වළංගුනම් මැතිවරණ නීතිය දෝෂිතයි. ඒ නීතිය ඉස්සෙල්ලා හරිගස්සන්න ඕනේ. නීතිය හරිගස්සනයින් පස්සේ තමයි මැතිවරණ තියන්න පුළුවන් ගන්නෙ. එහෙනම් තර්ක කරන්න පුළුවන් 1978 සිට මේ රටේ තිබිච්ච සමානුපාතික ක්‍රමය පාර්ලිමේන්තු සම්බන්ධයෙන්. ඒක වෙනස් කරන්න ඕනේ. ඒක වෙනස් කරන්න කමිටුපත් කරමු. ඒ කමිටු වාර්තා එනතුරු මහමැතිවරණේ පාර්ලිමේන්තු මැතිවරණේ පවත්වන්න බෑ කියන තර්කය ඉදිරිපත් කරන්න ඕන. මම තවුනන්සලට පැහැදිලි කියනවා මේ මොකද්ද කරන්න හදන්නේ? කිසිම සුජාත භාවයක් නැති ජනතාව අනුමත නොකරපු ආණ්ඩුවක් දිගින් දිගටම මැතිවරණ පවත්වන්නේ නැහැ. පළාත් සභා මැතිවරණ නැහැ, පළාත් පාලන ආයතන මැතිවරණ නැහැ, අන්තිමට පාර්ලිමේන්තු මැතිවරණත් නැහැ. මැතිවරණ පවත්වන්නේ නැතුව ජනතාවට බය අන්ත පරාජයකට පත්වන බව හොඳ හැටි දනිමින් මැතිවරණ පවත්වන්නේ නැතුව මේ පාලනය දිගින් දිගටම ගෙන යමේ ප්‍රයත්නයක් අපි ඒක පරාජය කරනවා උසාවි යනවා කරන්න පුළුවන් හැම දෙයක්ම කරනවා ඒක මොකද මේ විදිහට මේ රට පාලනය කිරීමට උත්සාහ දරුවොත් ජාත්‍යන්තරයෙන් කිසිම සහයෝගයක් ලැබෙන්නේ නැහැ අපේ ආර්ථිකය මේ ප්‍රපාතයෙන් බුඩ ගැනීම ස්තුතියේ මූලාර්ථ සනාල් මාත්‍රි Thank you, Honorable Pramita Bandari.